Hi guys. Gangster කෙනෙක් වන කොල්ලා තම පෙම්වතිය නිසා තම යාළුවා නිසා හැම දෙයක්ම නැති කරගත්තා. Gangster රජෙක් වෙලා හිටපු රාජුට මොනවද වුනේ කියන එක action plus thrill කලවම් වෙලා නිකුත් වුණු King of Kotha කියන මලයාලම් චිත්‍රපටය තමයි අද අපි බලන්න යන්නේ. I'm sure මේ වීඩියෝ සුපිරිතිය සෝ skip කරන්න නැතුව බලන්න. අපි මොටිවේට් කරන්න අපි channel එක subscribe කරලා මේ වීඩියෝ like කරන්න. එහෙනම් අපි වීඩියෝවට යමු. බ්‍රිතාන්‍ය පාලන කාලේ බොහෝ දෙනෙක්ව මරා දැමු තැනක් තමයි මේ කෝතා කියන්නේ. ඊට පස්සේ මිනිස්සු මෙහාට ඇවිත් ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි කෝතා කියන තැන නගරයක් බවට වෙනස් වුණේ. ෂාහුල්සන් කියන පොලිස් නිලධාරියෙක් ඔහුගේ බිරිඳත් සමග මේ නගරයට ආවා. එනකොටම මේ නගරයේ ගංජා ගහන අය පිරලා ඉන්න බව දැනගත්තා. චූටි කඩයක් තියන් ඉන්න ආච්චි කෙනෙක් ගාව ගිහින් කෑම ඉල්ලලා මෙහි කන්නන් බයි කියලා කෙනෙක් ඉන්නවලුනේ ඔයාලා දන්නවද කියලා අහද්දි ඇය දන්නේ නැහැ කියලා කිව්වා. එදා රාත්‍රියේ පොලිස් නිලධාරියව බලන්න තාරා කියන කෙල්ල සහ තව දෙන්නෙක් ඔහුගේ නිවසට ආවා. සර් මම ටවුමේ බුක් ෂොප් එකක් රන් කරගෙන ඉන්නේ. ළඟ තියෙන ඉන්ස්ටිටියුට් එකක ක්ලාස් අරගෙන ඉන්නේ. නමුත් දැන් ක්ලාස් එන අය එන්නේ ඉන්න අඩු වෙනවා. හැමෝම ගංජා ගහන්න පුරුදු වෙලා. මේ හැම එකටම හේතුව කන්නන් බයි තමයි. මෙහෙම කියොත් මේ කෝතා නගරේ අනාගතය කොහොම වෙයිද දන්නේ නැහැ කියද්දි ඔයා යන්න මම බලාගන්නම් කියලා ඔවුන්ව යව්වා. පහුවදා රාජකාරියට ජොයින් වෙලා නගරේ ඉන්න අපරාධකරුවන් හැමෝම අත්සන් කරලා තියෙනවද කියලා බලද්දි සූට්කේස් ලෙස්ලි සහ කන්නන් බයි අත්සන් කරලා නැහැ කියලා දැනගන්නවා. සූට්කේස් ලෙස්ලි කියන්නේ කෙනෙක්ව මරලා ඔහුව සූට්කේස් එකේ දාන කෙනෙක්ට. කන්නන් බයිව මෙහාට එන්න කියද්දි කලින් හිටපු පොලිස් නිලධාරියව ඔහුගේ නිවසටම ගිහින් ඔහුගේ බේඳ සහ පුතාගේ ඇස් ඉදිරිපිටම කපල දැම්මා කියලා කිව්වා. එච්චරටම ලොකු කෙනෙක්ද ඔහු? එහෙනම් ඔහුගේ තැනටම ගිහින් බලමු කියලා ෂාහුල් හසන් සහ ටොනි කන්නන් බයිව බලන්න ගියා. කන්නන් බයිට කෝල් කළ චින්නු කියන ඔහුගේ මස්සිනා මම කෙල්ලෙක්ව ආදරය කරනවා කියලා කිව්වා. චින්නු මේ වගේ දේවල් මට කියන්න එපා කියලා කෝල් එක කට් කළා. පොලිස් නිලධාරියත් එක්ක කතා කරද්දී මොනවා කතා කළත් පොලිස් නිලධාරියා කන්නන් බයිගේ කතාවට එකඟ වුණේ නැහැ. මස්සිනාට කෝල් කරලා අර කෙල්ලව අතහැරලා දාන්න එයා රාජුග නංගි කියලා කෝල් එක කට් කළා. කන්නන් බයිව පොලිස් ස්ටේෂන් එකට එන්න කියද්දී ඔහු ගියේ නැහැ. තුවක්කුව පෙන්වලා බය කරද්දී ඔයාගේ බිරිඳට දැන් තමයි දරුවෙක් ලැබෙන්න යන්නේ නේද? හයවරක් අබෝෂන් වුණා නේද? ඔයාගේ බබාව ඔයා තමයි හොඳටම බලාගන්න ඕනි කියලා ස්කෑන් රිපෝට් එක පෙන්නලා ඔහුව බය කරලා එතනින් යවුවා. ටොනි ෂාහුල්ව එක්කගෙන ගිහින් කතාවක් කියන්න පටන් ගත්තා. මේ ඉන්න ආච්චි තමයි කන්නන් බයිගේ අම්මා. කන්නන් බයිගේ බිරිඳ කිව්වා කියලා අම්මව එළියට දැම්මා කියලා ටොනි කිව්වා. ටොනිගේ යාළුවෙක් ඇවිත් රාජුගෙන කතා කරද්දී රාජු මැරිලා ඇති කියලා ඔහු කියපු නිසා අර ආච්චිගෙන් උණු වතුරෙන් පහරක් ආගෙන ඉතින් පිටත් වුණා. මේ රාජු කියන කෙනා කවුද? ඊයේ කන්නනුත් රාජු කියන නම කියන එක ඇහුණ කියද්දී සර් කන්නන්ගේ වම් පැත්තේ ඇස දැක්කද කියලා ඇහුවා. තුවාලයක් වගේ තිබුණා ඒකගෙන අහද්දී ඔහු මුකුත් කිව්වේ නැහැ කියලා ෂාහුල් කිව්වා. කොහොම කියන්නද? එදා ගුටි කාලා අයිසු එකේ තමයි කන්නන් හිටියේ. එහෙනම් රාජු සහ කන්නන් සතුරන්ද කියලා ෂාහුල් අහද්දී නැහැ සර් ඔවුන් මිතුරන්. එදා රාජුට හිටපු එකම එක සතුරා තමයි රංජිත් බයි කියලා ටොනි කිව්වා. අනිත් පැත්තේ කන්නන් බයි ඔහුගේ බිරිඳ වන මංජුත් එක්ක කතා කරගෙන හිටියා. ඔයාගේ මල්ලි ආපහු කෙල්ලෙක්ට ආදරය කරනවලු. ඒ කෙල්ල රාජුගේ නංගි කියලා කන්නන් කියද්දී පොඩි කොල්ලෝනේ එහෙම තමයි හැමෝම කියලා මංජු කිව්වා. සර් මේක තමයි අපේ ක්ලබ් එක. මේක තමයි අපි සෙල්ලම් කරන්නේ. මේ ක්ලබ් එකේ ෆවුන්ඩර් රාජු කියලා ටොනි කිව්වා. අනිත් පැත්තේ හිටපු ටයිලර් කෙනෙක්ව දැකලා මේ ඉන්නේ කොතා රවි නේද කියලා ෂාහුල් අහද්දී ඔව් සර් කොතා රවි තමයි. ඉස්සර කාලයක ලොකු ගැන්ස්ටර් කෙනෙක් ඔහු. ඔහු තමයි රාජුගේ තාත්තා. ඔහු බලලා තමයි රාජු ගැන්ග්ස්ටර් කෙනෙක් වුණේ කියලා රාජුගේ කතාව කියන්න පටන් ගත්තා. මේ 1986 කෝතා නගරයේ තැනක රංජිත් බයිගේ ගෝලයන් ගංජා විකුණන එක දැනගත්තු තාරා ඔවුන් එක්ක රණ්ඩු කරද්දී තාරාට ගහලා එතනින් යවුවා. පස්සේ එතනට ආපු රාජු ඔහුට ගහලා ඔහුව මරලා දැම්මා. රාජුත් එක්ක කන්නන් ටොනි සහ තවත් යාළුවන් හිටියා. තමන්ගේ ගෝලයව මරපු එකට රංජිත් බයි රාජු එක්ක තරහින් ඉන්නේ. උඹ මගේ අතේ අහුනොත් උඹව කෑලි කෑලි වලට කපලා මරලා දානවා කියද්දි රංජිත් බයිගේ ගමටම ඇවිත් මම තමයි අරුව මැරුවේ පුළුවන් නම් මාව මරන්න කියලා ගේමක් කිල්ලුවා රාජු. රංජිත් බයිගේ ගෝලයන් රාජුට ගහන්න යද්දි සන්සුන් වෙන්න අපිට දවසක් එයි එතකොට බලාගමු කියලා ඔවුන් නැවතුවා. රාජු මුදල් නැති දුප්පතුන්ගේ ප්‍රශ්නේ සල්ලි ගන්න නැතුව ඉවර කරලා දීලා පොහොසත් අයගේ ප්‍රශ්නයක් නම් සල්ලි අරගෙන ඉවර කරලා දෙනවා. මුදල් ඉතුරු කරන කෙනෙක් නෙමේ රාජු. රාජුගේ ආදරේ පෙන්නනවා. රාජුට කැමතිම කෙනා තාරා සහ කන්නන් තමයි. දවසක් රාජුගේ කණ්ඩායමටත් තව කණ්ඩායමටත් ෆුට්බෝල් මැච් එකක් යද්දී ඒ මැච් එක බලන්න රාජුගේ නංගි ඇවිත් හිටියා. එහෙට රාජුගේ අම්මා මාලති ඇවිත් දුවට ගහලා එතන එක්කගෙන ගියා. රාජු මැරේ කුණේකට රාජුගේ අම්මා කැමති වුණේ නැහැ.
अम्मा कीन दे आपुनेति निसा राजुत्ते कम्मा कथा करने के मनावत्तल दम्मा तारा के मल्ली गंजा निसा तमाय मेरुनी सो तारा टा कहमति नेति निसा तमाय राजु गंजा जावाराम कराने नेति कन्नन गंजा जावाराम कराम दे केला हाथ दी तारा टा कहमति नेति दे वाला भी कराने नहीं केला राजु की हुआ तारा के बुकशॉप पे कटरे जर्नलिस्ट के ने कावा ओह तारा बहुत तेक का मुंबई वाल्ट में इन्ने की हुआ तारा बह किया दी वाट पीसुद अरे मेरे अब आदरे करने निसाद मात्ते के इन्ने नेत्ते किया दी इतने टा राजु आवा ओह इतने यान्ने कीला तारा साह राजु कथा करगने इद्दी इतने टा पर जर्नलिस्ट पोत्ती के पाले हट बैठुआ पेड़चे पोत्ती के गत तो तारा ओह इतने यान्ने की हुआ नमुतो राजु बाला होरवने का देखला मनोवद होरवान्ने मेरे नासत कीला पोता करं विसी करला पेड़चे पोता आरां तियन की हुआ ओह पोता आरां तियला इतने पिटा तुना पहुवद राजु के नंगी उपान दिने सो केक कपड़ा नंगी तेक टीवी बलागन इद्दी राजु तो कोल्ले अकापुनिसा नंगी टीवी बेलुवट पासे निविसर गींग एरलवन निकेला इतने राजु बिटा तुना इतने तो राजु के अम्मा एवी दुवट गहार दी मालती अके गहान ने पा केला एके आताल लपु कन्नन वदेकला राजु के ताता हुट गहान न पटांगाता कन्नन राजु के तातर पाइम पारक गहला पिहिय गत्ती राजु के ताता हुगे पिहियन म कन्नन के उरही से कैपुआ यदा रात्रि तात स्वयागन राजु निवसे बड़ मुटी कड़लातर गाने अद्दी राजु उसल दाल बेल मिरीकबू तातव अम्मा नवत् कणन के निवस उब मगे तातर पैं गेहूदेलाहलाहुट ओण कीला कणन ट कैम कवला पिटातुना कणन के अम्म टत राजु अम्म कील तमे कथाकानी बहुत राजुगाव टापु रंजित बागे गोलयान बोमे अक्सल राजु ट गेहुआ राजु ये काल गलवल बलाद्दि अतले बोमे अक् नमे तिबुने तारार जर्नलिस्ट हिट पिंतूर तिबुना इतकोड़ तमें राजु देनगाते तार के एक्सलव तमय अर जर्नलिस्ट कीला मलपेन राजु रंजित बाई की तेनट गिया अर जर्नलिस्ट को गेला हादी अरु कपल मूद में विसिकला किला रंजित बाई की हुआ ओके मरलदापं किला राजु टीला तार के कटे गंजा तीला अदीन की अद्दी मलपेन राजु रंजित बाई की गोले अंट गहला तारा वेक्कगन गिया ऐगी निवसत तारव बसबु गम मट समावेन्न वागे मून बलला बहकियान मट हितुरेन है मुकुत हितान्ने पा किला तार की अद्दी बहपां पल्ले हट किला कुनुहरपें बैनला राजु किला की वोत माते के इन्ने केलोन पोली मटेनवा नमु देन दुक्केनवा उंबोव हितला वेन केलो तेके गी नती एकड़ केला इतनी पिटा तुना राजु के जीवित विनाश वेन्न पटांगाता राजु बील बील तमंगे जीवित नति करगान्न पटांगाता राजु तेक्के हिटपु यालुवन वेन्नुना कन्नन रंजित बाई गाव गिया गंजा जावरम करन्न गंजा गान्न ओकतमे चांस ए कीला रंजित बाई राजु मरन्न कट्टियव राजु के तनटमे यावा नमुत उंट राजु गहला अवनु मारला दम्मा रंजित बाई एक तमय मंजु हिटिए कन्नन गंजा टीका अरगने यद्दी अतर मगम राजु गावा हुना इतकोड़ तमें पलवनी वतावट राजु कन्नन ट गहुवे पिंवते द्रोही उना होंदब यालुव द्रोही उना कीला तवत बोन्न पटांगत्ता पुता मेरे कुनाट ऐ अम्मने पुता की जीवित नतिवे कीला पुताव में गमन यान्ने क्यूवा नमुद राजु बह कीला इतन महितिया मगे दुवट उंबोगे अयके निक नेत्तर नमे होंद कीला क्यूवाट पासे मे कोता नगरे दाल गिया राजु इट पसी तमें कणन बाई लुकूने तारा की ताता मरला ऐगे निवस गाव गंजा गहन देनकु थैदुआ कीला टोनी क्यूवा एहनम राजु मेहाट गेन्वम कीला राजु स्वयान ने क्यूवा शाहुल पहुद राजु इन लखनऊ वल की देनगन वागे नंगे अनतुरक इन की लूट फैक्से अव्वा पहुद कणन मसीन चिन्नू सह राजु नंगे कॉफी शॉपे इद्दी इतन टापु पोलिस अहू एरस अहूगा गंजा तिबुना की नंगी ओह हों के निकमे गेहनल हुंगदे निगे जीवित नति कर्ल तीन किला टोनी एति पिटातुना हिरेन लियटाप चिन्नु राजुगे नंगिट करदर करान पटांगा उम नरक उम मट हरियाणी नहकियादी ऐव पेट्रो दाल पुच्चन बेलवा केल्ल दुआ ती एतन टोनी आवा केल्ल जीपे के निवसट आवला चिन्नु स्वयागन गिये टोनी चिन्नु राजुगाव अहुना किल देनगत्ता टोनीगे एस इदिरिपिटम चिन्नुगे बेल्ल मिरिकरला मरला देम्मा राजु राजु लखनऊ वल मनोवद कले की स्वयान क्यूवा कन्नन बाय निवसट गिया राजु नंक्यु सांसुन करवला भयमिन्ने पा अय्योवाट मुकुत पेन्ने दिन्ने नह केले इलियट गिया इलियट यादि अम्मा मेरन्न कलि में लियुम वाट दिन्ने क्यूवा किला तात लियुम अक्तुन्ना बायक इंदगन लियुम कीवन्न पटांगत्ता इसर वगिने में देंग मट हुंद्रम बह ओया कोहे हिटिया सतुरिंग इन्नोनी कीला लियल तिब्बा इतना टापु कन्नन बाय राजु तेक कथा करादि राजु बोन्ने क्यूवा कन्नंट राजु ओ मंग बोन्ने नह मम बोन ब्रांड्स आलम नेतुतिला लखनऊ वो मुनवद कले की लहुआ मिनीसुंट सेव्या करगन हिटिया की अद्दी कवद मेहिन्न किला कन्न नेहुआ वसर किट पशु तमंगे मास्टर देखबू बल्ले तमय मे कोता नगरे मट अंतिम मगे ककुल लंगट में एयकि अद्दी कन्नट कोलैक्वा
කන්නන් බයි ඔහුව මරන්න හිතන්නවත් එපා. ඔහුගේ නම කිව්වොත් මෙහි ඉන්න හැමෝම දන්නවා. පේනියක් ප්ලේට් තලයක් තියලා මෙහි හිටපු ලොකු ලොකු මැරියොන්ව මරලා තියෙනවා. මෙහි ඔහුට රාජු මද්රාසි කියන නමකුත් තියෙනවා. ඔහුව කරදර කරන්න එපා කියලා ෆෝන් එක තිබ්බා. රාජු ගාව ආපු කන්නන් බයි රාජු උඹ මරපු චින්නුව මමම මරන්නයි හිටියේ මල වදයක් කොහු. හරි මම යන්නම් කියලා පිට වෙද්දී මේක බොන්න නැතුව ඔයාට එළියට යන්න බැහැ කියලා රාජු කිව්වා. පස්සේ කන්නන් බයි බීල තමයි එතනින් පිටත් වුනේ. යනකොට දවසක අපි දෙන්නම ඉස්සර වගේ ෆුට්බෝල් මැච් එකක් සෙල්ලම් කරන්න ඕනේ කියලා රාජු කිව්වා. तमंगे मल्ल मेरन के दरा गण बेरुण मंजू पोलिसिया नमूद साक्षि ने अहु अतंकोट गण बह की शाहुल यदा रात्रि राजु कन्न बे अम्म गावट अवीत कथाकने इतन मंजु चिन्हुक यालून एक्कने अवीत राजु मरण क्यूवा राजु इतन टापु हेमोटम गहला मरलम दम मे बल्लोन वागे के तारगे निवस इदिबिड़ता गंजा गहनी के कन्न बे अम्म की अद्दी हेड गिंग तेन गिन्न पुच्चनवदम्म राजू देखार सतुदी अणित मंजु ओय रंजित बाई को मरादी अस्वल मंग मेन ओण के मरण वकी नमुद्दे राजु ते कथा करवित्ती मगे कामरेट मल मीट पास ऐनवाद राजु मेरलोन के मंजु एत පහවදා ෆුට්බෝල් මැච් බලාගෙන ඉන්න රාජු ගාව අපු ෂාහුල් කන්නන්ව මරන්න කියද්දී ඔහු මගේ යාළුවා කන්නන්ව මම මරන්නේ නැහැ ඔයාගේ මනසේ ඔහුව මරන්න ඕන කියලා අදහසක් තිබුණොත් ඒක නැති කරන්න කියලා රාජු කිව්වා රාජු තර්ජනය කරනවද කියලා ෂාහුල් හද්දීස මම කන්නන් නෙමෙයි තර්ජනය කරන්න මම රාජු යටත් කරනවා කියලා ඔහු එතනින් යවුවා පස්සේ එතනට ආපු කන්නන් එක්ක ෆුට්බෝල් සෙල්ලම් කරලා කාමරේ කතා කරගෙන ඉද්දී මගේ බිරිඳ උඹව මොනවාරි කරයි කියලා බය හිතෙනවා උඹව මැරුවොත් තමයි මාත් එක්ක බුදියනවලු උඹ හැම වෙලෙම පිහියක් තියාගනින් කියලා කන්නන් කිව්වා මම පිහිය අතට අරන් අවුරුද්දක් විතර වෙනවා මචං උඹ මගේ පණ බං බලාගෙන ඉඳපන් කියලා එතනින් කන්නන් පිටත් වුණා එළියට ගිය කන්නන් සූට්කේස් ලෙස්ලිව සෙට් කරලා ඔහුගාව ආයුධ මුකුත් නැහැ දැන් ගින් ඔහු ඉවර කළා දාන්න කියලා යවුවා राजो मरण ओयालवे हेतु ओयालाहु मरण कलिन ओयालगिन एक्कने को हरी ओहु मारलदाई एन सातम सूटकेस लेस्लिवे यव्वे कियादी वेडे हरी मित्रंटे एन्ने किला सूटकेस लेस्लि मेसेज कला ओहु केबु तेनटे गिहिं ओहुगे सूटकेस एक बलादी एतुलु तिबुनी सूटकेस लेस्गे ओलुवाई कन्नंट कॉल कल राजु उम्मवगे जीवितेट लक्ष दहायक्त कथा कले लखनऊ वल मगे ओलुवट कोटिया देन्नम केल तीनवा कोहम नमुत उम्बट वडा रंजित भाई सुपिरी केनेक कियादी उम्बो मरण मम एन्नम केला कन्नन भागिया ऐतन टापू कन्नन बाई गोले उंट गहला केने को मारल दम्मा कन्नन बाई राजुट गहने अद्दी ओहु एदगन गिया अनिताय अरु मेरन किला गमी इन हेमोम सत्रुना कन्नन बाई मे नगरे दाल गिया किला हेमोम सत्रु एद्दी टोनीट दान्नवा ओहु गी नह मे कोई हरी एंकिला इन्न वकीला नंगी की उपंदीन दवस आवा तातर शेट करन दुन्ना राजु राजु मंगसा तमय ओया ओहम उने कीला हेमदाम आगे अम्म मट बेनगन हिटिये तैंग मुनवाद वायट करन आदास तीन निकीला हादी मम एपल वत्ता करन तीनवा एहेट गिहिला गोवितन करल जीवत विन्न यान निकीला राजु कीवा तानियम देहन्ने अन्ने ओया विवाह करगा नोनी पौपुत्यार तारा ओयागे अम्मगे अंतिम काले यार केल्ल तमय आयव बलागत्ते तामत कावत विवाह करगत्ते नह कीला तात कीवा तारगे निवसटिगे राजु गैस इदिरिपिटम तारट बीएनए लायतिनि पेनगत्ता कन्नन तारावे इस्पिताले एडमिट करुवट पस्से तमे राजु देनगत्ते तातावत कन्नन मारला दाला कीला टोनीगा वापु शाहुल कन्नन इन्ने तेन सोयला राजुट कियान्नि कियद्दी मट बहस राजु सा कन्नन्ट वडा देन ओया नरक विदियट हितान्नि कीला इतनिन टोनी पिटत् उना තාත්තගේ අවසන් කටයුතු ටිකත් කරලා ඉවර කළා. ඔහුට අනුකම්පා කරන්න එපා. අද රාත්‍රිය මගේ නිවසට එන්න ඔහුව අල්ලලා දෙන්නම් කියලා කන්නන්ගේ අම්මා රාජුට කිව්වා. කන්නන්ගේ අම්මගේ නිවසට ගිය රාජුට පිටිපසෙන් ගාපු කන්නන් ඔහුව බැඳලා දාලා මම කියපු නිසා තමයි අම්මා උඹ වඩ ගැහුවේ. අපි දෙන්නගේ රණ්ඩුවේ මං හෝ රාජු මැරෙයි කියලා කිව්වා. නමුත් ඇය එකඟ වුණේ නැහැ. ඇයගේ පූසාව මරනවා කියද්දි තමයි ඇය එකඟ වුණේ කියලා කන්නන් කිව්වා. එතනට ආපු මංජුගේ ඇස් ඉදිරිපිටම රාජුගේ බඩේ පිහින් නැන්නා. දැන් හරි මම කවුද කියලා දන්නවද කියලා මංජු අහද්දි තමයි කන්නන්ට දන්නේ නැති දෙයක් රාජු කිව්වේ. උඹ ගැන කන්නන් දන්නේ නැති වුණාට මම දන්නවා. උඹගේ බල්ලි කියලා කියපු කොල්ලා උඹගේ පුතා කියලා දන්නවා. උඹට වයස 13ෙම උඹගේ තාත්තා දීපු දරුවා තමයි ඔහු කියලා දන්නවා. ඕකේ මංජුගේ වැරද්දක් නැහැ කියලා රාජු කිව්වට එතන මංජු පිටත් වුණා. පිටිපසෙන් කන්නන් සහ අනිත් අය ගියා. මංජු කායිකි නැගල යනකොට එතනට පොලිසිය ආවා. කන්නන් රාජු මාත්‍යක යවන්නේ කියලා ෂාහුල් කියද්දී කන්නන් බෑ කියලා කිව්වා. ෂාහුල් තුවක්කුව පෙන්වලා බය කරද්දී ඇතුළට ගිහින් බලපු ටොනි රාජු එතන නැහැ කියලා ෂාහුල්ට කිව්වා.
කාලේ ගෙවුනා රාජු මෙරලා ඇති කියලා තමයි හැමෝම හිතුවේ පස්සේ කන්නන්ගේ කණ්ඩායම ඉන්න අයව එකින් එක මරන්න පටන් ගත්ත රාජු දැන් කන්නන්ගේ කණ්ඩායමේ කන්නන් සහ ඔහුගේ ගෝලයා පීලා තමයි ඉන්නේ කන්නන්ව මරන්න ගිය රාජුව මරන්න කියලා පීලව යවද්දී පීලා රාජුගේ පිටිපසට ගියා ද්‍රෝහියෙක් වුණොත් ඒකින් දැනෙන වේදනාව දැනගන්න තමයි පීලව තියලම උඹගේ ගෝලයන්ව මැරුවේ උඹව මරන්න මම පීලට දීපු ත්‍යාගය මේ කෝත නගරේ සහ මංජු කියලා රාජු කිව්වා උඹ හැමෝම මරලා පීලව විතරක් මැරුවේ නැහැ එතකොට මට සැකයක් ආවා සෝ මම අලුත් කණ්ඩායම කැදුවා කියද්දී හුඟ දෙනෙක් රාජු මරන්න ආවා තුවක්කු දෙකක් තියන් ඉන්න රාජු හැමෝටම වෙඩි තියලා අනිත් අයට ගහලා මරලා දැම්මා අන්තිමට කන්නන්ටත් ගහලා කන්නන්ම මාව මරපම් කියද්දී උඹ මගේ හොඳම යාළුවා උඹවම මරන්නේ නැහැ කියලා රාජු කිව්වා අන්නේ ඒ වෙලේ එතනට රංජිත් බයිගේ පුතා සහ ඌගේ ගෝලයන් ආවා රංජිත් බයිගේ පුතාගේ ඇස් ඉදිරි පිටම රංජිත් බයිව මරලා මංජුව එක්කගෙන ඇවිත් තියෙන්නේ මේගොල්ලන් තමයි එදා රාජුව බේරගත්තේ රංජිත් බයිගේ පුතා කන්නන්ට වෙඩි තියලා මරලා දැම්මා ඊට පස්සේ කෝතට අලුත් නායකයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා පීලට වෙඩි තියලා ඔහුව මරලා දැම්ම රාජු කාලීගේ විල රාජු තාර රාජුගේ නංගි රාජුගේ ඇපල් වත්තේ ජීවත් වෙන එක පෙන්වනකොට රාජුට කෝල්ලයක් ආවා කෝල් එකේ රාජු මද්‍රාසි මම ආවා කියලා තව මැරෙක් කියද්දී ගින්න පත්තු කරලා බලන්න කියලා රාජු කිව්වා ඒකත් එක්කම මේ චිත්‍රපටයත් ඉවර වුණා ඐ හොප් මේ වීඩියෝ ට ඔයාලා කැමති වෙයි කියලා හිතනවා මේ වගේ තවත් ඉන්ටරෙස්ටිං චිත්‍රපට නරඹන්න අපේ චැනල් එක subscribe කරලා මේ වීඩියෝ ලයික් කරන්න එහෙනම් අපි ඊළඟ වීඩියෝ වෙන් හමු වෙමු